මට යන හැම තැනම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා අපේ හාමුදුරනේ රසායන විද්‍යා මහාචාර්යවරේ අර මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරලා ඉන්න FM අපි මේ කියවීම ගැන ලිවීම ගැන කතා කරන්නේ මේ සිංහලද කියලා අහනවා මේ අපි විදුවල්පතිතුමාත් එක්ක මම හිතුවා සර් මේ සිංහල ප්‍රොෆෙසර් කෙනෙක් කියලා ඉතින් මම රසායන විද්‍යාව ඉගෙනුවට අනිත් වැඩ ගොඩාක් කරනවා දැන් අවුරුදු 10ක් 15ක් තිස්සේ පරිපාලන විතරයි කරන්නේ ඒ නිසා මම කියනවා මම රසායන විද්‍යාව වරෙන් අනිත් ඔක්කොම උගන්වනවා කියලා මම අද මහා බරපතල දේශනයක් නෙවෙයි බොහොම සරල කතන්දරයක් අපි හැමෝම දන්න දෙයක් ආයෙත් මතක් කරන්නටයි බලාපොරොත්තු අපි පොඩි කාලේ ඉඳලා අපිට කියන දේවල් කියවීම සහ ලිවීම next පොඩ්ඩක් බලන් ඉන්න පුතේ ඊළඟ පොඩි ප්‍රශ්න දෙකක් අපි හැමෝම දන්න දේවල් අපිට මොනවද කියවීමෙන් ලැබෙන්නේ මම සාමාන්‍යයෙන් පුරුදුල හිටියේ ඔය දේ ඔය මාත්‍රකාව විතරයි ඒ සෙනවිරත්න සර් කිව්වා ඊට වඩා වැදගත් අද ලිවීමෙන් අපිට ලැබෙන්නේ මොනවද කියලා කතා කරොත් කියලා මට අමතක වුණා මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන විදුල්පතිනියටත් ඒ වගේම විශේෂයෙන් සෙනවිරත්න සර්ටත් ස්තුතිය බුද කරනවා මා මහා මායා මේ වේදිකාවේ ඉන්නේ පළමු වතාවට තිලක් සර් දන්නවා අපි ගොඩාක් මේ වගේ වැඩසටහන් කළා තියෙනවා දේශන කරනවා අර කිව්වම මතක් වෙනවා මම මේ පාසල් පාදක ගුරු සංවර්ධනය ගැන හරියට වැඩසටහන් කරනවා පාසල් පාදක කළමනාකරණය කරන එක මම කිව්වේ දැන් මේ දවස්වල පටන් ගත්ත ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් කරනවා දැන් කළමනාකරණය පිළිබඳ මේ මේ විධිමත් අධ්‍යාපනයක් නැති වුණාට ඒ අත්දැකීම් නිසා සියලුම අංශ වලින් මම දේශන කරන මේ මේ සෙනසුරාදා තිබ්බා මේ හියුමන් රිසෝස් මැනේජ්මන්ට් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා උත්සවය ඒකට දීලා මානව සම්පත් කළමනාකරණය ගැන කතා කරා ඉතින් ඊට වැඩිය මේක කිට්ටුයි නමුත් මම හැමදාම අහන දියක් තමයි අපි වෙන් කරනව දවස් වැඩි හිටි දිනේ ළමා දිනේ ඒ දෙයට විතරද ළමයින්ට සලකන්න ඕනේ එදාට විතරද වැඩි හිටියන්ට සලකන්න ඕනේ අපි හැමදෙරෙන්නේ පොය දවසට බොහොම හොඳට ඉන්න අඩු ගානේ මං කියන්නේ හැබැයි ඉතින් දවසකට මාසෙට දවසක් හරි හොඳට ඉන්න ඕනේ හොඳයි නේ හැබැයි හැමදාම කරන්න ඕනේ වැඩ නේද මේවා වැඩි හිටියොත් සලකනවා කියන එක මේ මාස අවුරුද්දේ එක දවසක් නෙමෙයිනේ ළමා දිනියත් එක දවසක් නෙමෙයිනේ හැබැයි එහෙම හරි ඉඳලා හිටලා ඒකේ වැදගත්කම මතක් කරන එකත් හොඳයි මං එන්න හදන්නේ කියවීමටත් එහෙමනේ කියවීමේ දිනය කියවීමේ මාසය සාහිත්‍ය මාසය එහෙම නෙමෙයිනේ දෙයියනේ හැමදාම කියවන්න දෙපැත්ත අපි පොඩි කාලේ කියන එකක් මේ කටපාඩම් කරා නේද පොඩි කාලේ ඔබ අර දැන් හිස්තම් පුරවන්න දිනෝනේ කියවීම මිනිසා හිස්තනක් කරයි පුරවපන් එනම් මොකද්ද වචනේ කියලා නේ එහෙම නේද මේ අපි පොඩි කාලේ එහෙම තිබ්බා ඕගොල්ලන් කාලේ නැතුවද අපි පොඩි කාලේ නැතිබ්බා එහෙම නේ එහෙමනේ මතක් කරගත්තේ හැබැයි කවදාවත් හිතුවද මොකද්ද මේ සම්පූර්ණ කියන්නේ කියලා සම්පූර්ණ මිනිසෙක් කියන්නේ කවුද උගත් බුද්ධිමත් යහපත් knowledge intelligent and with correct attitudes and values ඔක නේද අධ්‍යාපනයේ අරමුණ අධ්‍යාපනයේ මූලික අරමුණ තුන ඒක නේද දැනුම නිපුණතා සහ කුසලතා ඕන වචනයක් අපි කියනවා දෙකම සහ යහපත් ආකල්ප knowledge skills and attitudes මම හැමදාම කියන දෙකක් තමයි අපේ ගරු ස්වාමින් වහන්සේ කිව්වා වගේ අපේ අධ්‍යාපනයේ ඕක අපි අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ දැනුමට මුල් තැන දීලා තියෙන්නේ attitudes අන්තිමට knowledge හැම වෙලෙම කියන්නේ එමයයි knowledge skills and attitudes නෑ අපි ආමතුරුවනේ attitudes first then skills then knowledge ask කියලා වෙනස් කරගන්න KSA නෙමේ ASK attitudes first then skills then knowledge මං කියන්නේ දැනුම අවශ්‍ය නැහැ කියලා තකින්ද ඒකයි ඒ නිසා මම ආපහු යන්නේ අර ස්ලයිඩ් එකට මිනිසෙක් සම්පූර්ණ වෙන්නට නම් යහපත් ආකල්ප values අවශ්‍යයි වටිනාකම් අවශ්‍යයි ඒ වගේම යහපත්
සෝරි හොඳ කුසලතා හෝ නිපුණතා අවශ්‍යයි ඒ වගේම දැනුම අවශ්‍යයි පොතපතින් දැනුම නේද ලැබෙන්නේ පොතින් ලැබෙන්නේ මොනවද කියවලා දැනුම දැන් නම් හැබැයි දැනුම ලැබෙන ප්‍රබව ගොඩක් තියෙනවා දැන් ගොඩක් අය ඉගෙන ගන්න ඉන්ටර්නෙට් එකෙන් නේද දුවලා දැන් මේ ගුරුවරු ඉන්නින්ද කියන්න බයයි උගන්වනකොට ගෙදර ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න වැඩි හරි එකම දේ ඔය ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්නකොට මම හැමදාම කියන දෙයක් හරි ইনফরমේෂන් එක ගන්න දැන් අපිට ගුරුවරු හැටියට ඒ අර ඉස්සර කරා වගේ ස්පූන් ෆීඩ් කරන්න ඕනේ අර ඒ ලෙවල් තරඟයට කරන්න වෙනවා මැඩම් නැත්තම් ප්‍රතිඵල ප්‍රශ්නයක් නේ නේ අමාත්‍යංශයෙන් ආනවා කලාපෙන් ආනවා කොහොම ප්‍රතිඵල කියලා තියෙන නිසා ප්‍රතිඵල ඕනේ නමුත් දැන් අර ඉස්සර වගේ නෙමෙයි ළමයව ගයිඩ් කරපුවම ඇති දැනුම ප්‍රබව ඕන තරම් තියෙනවා ඉතින් ඒකට අපි කියවනකොට the more that you read the more things you will know ඩක් දැනුම හම්බෙනවනේ ඊට වඩා වැදගත් වෙන්නේ more you learn more places you go මං එතෙන්ට ආපහු එන්නම් කියවනකොට අපි ඇවිදිනවා පොතුත් එක්ක ඇවිදිනවා බුද්ධිය නෑ හරිනේ අර මේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි දැනුම ඊළඟට බුද්ධිය අපේ ආම්ද්‍රුණේ අපේ ගොඩක් වෙලා තියෙන්නේ අපි හිතන් ඉන්න උගත් වෙච්ච පලියට බුද්ධිමත් කියලා එන ලංකාව කොච්චර ශෝක්ද නේද මේ ආචාර්ය උපාධි මහාචාර්යවරු කොච්චර ඉන්නවද එන ලංකාව පුදුමාකාර බුද්ධිමත් වෙන අපේ වෙලා තියෙන්නේ මොකයි උගත්කමත් එක්ක අර බුද්ධිය ගන්නෙ නෑ නමුත් කියවනකොට ඒක එනවා කියවනකොට අපේ වාග්මාලාව පුළුල් වෙනවා පරිශන කළා හොයාගෙන තියෙනවා ටෙලිනාට්‍ය දැන් තියෙන්නේ පුදුමාකාර ටෙලින මං කියන්නේ චුයින්ගම් කියලා ඇදෙනවා ඉවරයක් නෑ ඉවරයක් නෑ තාම දෙවෙනි ඉන්නෙම යනවනේ ඔව් දැන් ඔලු හොල්ලන බොරු කියන්න බයයි බලනවා කියලා අර කොහෙවත් යන ස්වප්න නේ අනුන්ගේ ප්‍රශ්න මේ මිනි පහන ඔබයි උදුමාකාර කරදරයක් නේ රැට මේ උදේට මේ විභාගයකට වගේ පාඩම් කරන්නේ දැන් ඒ සමහරු කියනවා ඔකට රන් දෙපැය කියලා මං කියන්නේ ගොන් දෙපැය කියලා මේ අනුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගන්න ඉන්දියාවේ ඉන්න ගෑනුන්ගේ ඕන නැති ප්‍රශ්න අපේ මොකටද ඔලුවට දාගන්න ඕක නේද ලොකුම ප්‍රශ්නේ අපි හතමාරේ ඉඳලා නම්යමාර වෙනකන් ටීවී එකේ අර ඩෙලිනාන්ටි ඔක්කොම බලනවා බල්ලා ඉවරලා අන්තිමට අපේ අඳුරනේ උයන් යනකොට කරන්ට් නැහැ ගෑස් කුකර් එක නැතු උයන්ද බෑනේ මහාමා එක යට නෙමෙයි වෙන පළත්තලයිට දැන් ඔය ඔය ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අවශ්‍ය දේ නෙමෙයි නිකරන්නේ මම මේ කියන්න හදන්නේ පොතපතින් වැඩි වෙන වොකැබුලරි එක වචන ටෙලිනාට්‍යකින් එනවට වඩා දෙගුණයක් වැඩි. එහින්ද ඔය නාස්ති කරන ටෙලිනාට්‍ය බලන්න එපා කියනෝනේ බලන්න වැදගත් ටෙලිනාට්‍ය දිනන. ඊට වඩා මේවට වැය කරන්න පොතපති කියවන. ඒ විතරක් නෙමෙයි. ඇමරිකාවේ පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. පොත් කියවන අය පොඩි කාලේ බුද්ධි පරීක්ෂණ වලින් වැඩිපුර ලකුණු ගන්නවා කියලා. ඒක පරීක්ෂණාත්මකව විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන දෙයක්. අනිත් එක කියවනකොට මතක ශක්තිය වැඩි වෙනවා. මොළයේ වැදෙන බුද්ධිය ලැබෙනවා ඒකට කියවන්න ඕනේ දැනුම විතරක් නෙමෙයි කියවන තරමට බුද්ධියත් වැඩි වෙනවා සාමාන්‍ය පිළිගත් දෙයක් තමයි පොඩි කාලේ කියවන්න පුරුදු වෙච්ච අය වැඩි හිටිය වුණාම බුද්ධිමත් වෙනවා කියලා කියවන කියන්නේ අපි ඒක ඔලුවට දාගන්නවනේ එතකොට අර ලියන කෙනා මං එතෙන්ට එන්නම් පස්සේ අනේ පොඩ්ඩක් ඉන්න මං කියන්නේ ඒ ඔළුවට දාගත්තාම අලුතෙන් හිතන්න පුරුදු වෙනවා මං කියන්නම් ඒ විතරක් නෙමෙයි මේ කියවනවා කියන එක දැන් නිකම් වෛද්‍යවරුගෙන් අහන්නකෝ ඩිමෙන්ෂියා කියලා වයසට යනකොට හැදෙන අමතක වීමේ රෝගයට කියන්නේ මොකද්ද ටීවී බලන්න එපා පොතක් කියවන්න ඩිමෙන්ෂියා වලට හොඳම අමතක වීමට හොඳම බෙහෙත තමයි කියවීම මොළයට ලැබෙන ව්‍යායාමයි අපි දැන් මෙදෝසල කොවිඩ් ඉඳ කාලා කාලා ඇඟවල් මහත් වෙලා ලෙඩ වෙච්ච නිසා දැන් අපි ව්‍යායාම හොගාලා පටන් ගන්නවා මොළේට ව්‍යායාම අවශ්‍යයි ඒ තරමටම ඒ කොවිඩ් ආතතියත් එක්ක මොළේටත් අනවශ්‍ය ආතතියක් ඇවිල්ලා තියෙනවා අර කාඩියෝවැස්කියුලර් සිස්ටම් නැත්නම් හෘද වාහිනී පද්ධතියට අපේ සිරුරට අනෙකුත් ව්‍යායාම් වලින් අවශ්‍ය තරමටම
කියවීමෙන් මොළයට ඒ ව්‍යායාමයේ ලැබෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. මම අර ඊළඟ ස්ලයිඩ් එකට යම් පුතේ. මං කිව්වේ ඉස්සෙල්ල එක එකයි. කුඩා කල කියවන දරුවා වැඩිහිටියෙක් වුණාම අනිවාර්යයෙන්ම බුද්ධිමතෙක් වෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා. මේක නේද අපිට නැත්තෙම අපි අනුන්ව තේරුම් ගන්න නැහැ නේද අපි ආත්මార్థකාමී සමාජයක එකිනෙකා පස්සේ දුවනවා අනිත් අයව තේරුම් ගන්න අපිට බෑ පොත්පත්වල කියවනකොට අපි අනිත් අයව තේරුම් ගන්න වෙනවා ඒ අවස්ථාව අපිට බලෙන්ම වෙනවා අපි හරියට කතා කරනවා ජෛව විවිධත්වය ගැන පරිසරය ගැන ඒක හොඳයි කතා කරන්න ඕනේ නමුත් අපි මානව විවිධත්වය ගැන කතා කරනවා මදි මම කියන්නේ ඐිටිකල් ට්වින්ස්ලා එකම වගේ නියුන් දරුවෝ දෙන්නෙක් වුණත් දෙපොළක හැදුණොත් දෙවිධයක් අපේ මේ එහා පැත්තේ ඉන්න සහෝදරයා වෙනස් කෙනෙක් මේ මේ පුද්ගලය කියන එක තේරුම් ගන්නේ නැහැ අපි ඒ පුද්ගල ගරුත්වේ නැහැ පොතෙන් එක ලැබෙනවා පොතෙන් අපි තේරුම් ගන්න හදනවා ප්‍රබන්ධ කුතියක යනකොට නිකන් හිතන් කතාවක් කියවනකොට අපි කොච්චර හිතෙන් මවා ගන්නවද අපි මේ පොතත් එක්ක සැරිසරනවා එතකොට අපි මේ පුද්ගලයන්ගේ හැඟීම් තේරුම් ගන්න බලනවා ඒක නෑ නේද අපේ හැඳුරෙනේ අපේ සමාජයේ සංවේදී මදියද අපි අනිත්‍යව තේරුම් ගන්න මත් බදි ඒකනේ මේ ජාතිවාදයක් අපි දමිල මුස්ලිම් ඒ අයගේ හැඟීම් තේරුම් ගන්නවා මදි මේ සංස්කෘතිය වෙනස් කියලා තේරුම් ගන්නවා මදි හැබැයි පොත්වල කියවලා බලන්න කොච්චරට ලේඛකයා එකට கிඳා බැහැලා නැද්ද කියලා ඒ නිසා අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ලෝකේ අනිත්‍යය ගැන අවබෝධ කර ගැනීම පරිසරය ගැන අවබෝධ කර ගැනීම කියවීමෙන් අපිට ලැබෙනවා නේද පොතක් කියවල මතකද අන්තිමට කියව පොත අපි මේ පොතෙන් ඇවිද්දේ නැද්ද හරි ඉස්සල්ලා නිවේදක දුව කිව්වා මම ලියලා තිනවා පරිවර්තනය කළා තිනවා කොන්ස්ටන්ටින් පෞස්තෝස් කියේ පොතක් කුසියානු ගම්මැද්දී චාරිකාවක් කියලා. කියවල ඉඩක් ලැබුණොත් කියන්න කියවන්න ඇත්තටම රුසියාවේ ඇවිදිනවා වගේ. ඒ මිනිස්සු ගැන පුදුමාකාර අවබෝධයක් ලැබෙනවා මේ කෙටි කතා ටික කියවුවහම. පොත් කියවනවා කියන්නේ අපි අර කියන්නේ නේද අපි මනෝලෝකේ සැරිසරනවා කියලා. ඒක හොඳයි. එහෙම හිතන්න උගන්නන්නේ නැහැ අපි. ඒ සිතීමේ හැකියාව අපි දෙන්නේ නැහැ. මම ඉතින් දෙන්නම් ඊළඟට නේද අපි හිතන්දු ගණනනවද පන්තිවල හිතන්දු ගණනන්න පුළුවන්ද හරි අමාරු වැඩක් හිතන්න පරිසරය දින එක විතරේ කරන්න පුළුවන් නමුත් පොතක් කියවනකොට අපි කොච්චර හිතනවද සමහර වෙලාවට මෙහෙමත් වෙනවා විචාරකයෝ ලියනවා සමහරවිට ලේඛකයෝ ඊනෙකෙමත් හිතපො නැති දේවලුත් දාන වෙලාවල් තියෙනවා. නමුත් පොතක් කියවනකොට අපි ඒ ලෝකය ගැන හිතන්න පුරුදු වෙනවා. මම මෙතනදී චූටි මතක් කිරීමක් කරන්න කැමතියි. ලෝකේ මේ වෙනකොට මානව සමාජය තුළ ප්‍රධාන නිපුණතා දෙකක් තියෙනවා. එකක් තමයි sannivedana නිපුණතාවය. ඒකට ඉංග්‍රීසියෙන් කියන complex communication නිකන් sannivedane නෙවෙයි. සංකීර්ණ සංනිවේදනේ මම එතෙන්ට එන්නම් පස්සේ අනිත් එක තමයි outs of the box thinking නැත්තම් problem solving skills විශේෂඥෙක් හැටියට අලුතෙන් හිතන්නේ දීනේ කොහොමද අලුතෙන් හිතන්නේ අපි හිතන්නේ දන්න දෙයින් from known to unknown යන්නේ from simple to complex අපි හිතන්නේ ඉතින් ඒකට අලුතෙන් හිතන්නේ කොහොමද අපි ව මේ රාමු වලට දාලා දැන් මුඛවාඩම් දාලා වින මේ මොකද මීටරේ දුර තියාගන්න කියලා අලුතෙන් හිතන්නලු අලුතෙන් හිතන්න වෙලා නේ දැන් නේ කොවිඩ් අපිට අලුතෙන් හිතන්න බල කරලා තියෙනවා තිලක්සේට මතකද දැන්නේ දැන් අවුරුදු 3-4කට ඉස්සෙල්ලා නවෝත්පාදන තරඟකින් සමස්ත ලංකා පළවෙනි තැනට ආවා රත්නපුරේ සීවලි බාලිකා විද්‍යාලයේ දියණියක් මම මේක හැමතැනම කියනවා ඒ දුව තාක්ෂණයෙන් ආව නිසා හිතුවා ඉංජිනේරු හරි කොහොම හරි මේ වගේ දෙයක් කරන්න කැමති ඇති කියලා. ඒ දුවගෙන් ඇහුවා ඔබ කැමති කවුරු වගේ පුද්ද අපි අර අහනෝනේ පොඩි කාලේ. අපි සාමාන්‍ය ප්‍රශ්නයක් නේ දුව ලොකු වුණාම කවුද අදොස්තර කියන්නේ බොහොම හොඳයි.
අනිත් ඒවා කරන්න ආය ඕනේ නැහැ වගේ හරියට දුව ඉංජිනේරුවේ කා හරි හොඳයි අර මගේ දුවගෙන් අහම කවුරු වෙන්නද කැමති කියලා ඒ දුව කිව්වා මං කැමති චිත්‍ර ගුරුවරියක් වෙන්න ඈ ඇයියේ මට චිත්‍රපන්තිය විතරයි හිතන්න ඉඩක් තියෙන්නේ කියලා අපි හිතන්න උගන්නන්නේ නැහැ දරුවන්ට ඊට පස්සේ කියනවා අලුතේ හිතපල්ලා සමාජයට ආවට පස්සේ කොහේ හිතන්නද අපි ෆ්‍රේම්වර්ක් දාලා අපි ඒක ඇතුළට දාලා කොටු කරලා ඉවරලා අලුතේ හිතන්න කියනවා පොත් කියවනකොට අලුතේ හිතන්න පුරුදු වෙනවා ඒ නිසයි පොත් කියවීම අවශ්‍ය වෙන්නේ බොකුත්ම නැත්තම් විනෝදිත කියවන්න කියවන එක කොච්චර රසද රැට ලස්සන පොතක් අරන් ඒ ප්‍රශ්නේ තියෙන මේකක් තියෙනවා නින්දියන් නැත්තම් කියවන්න එපා නින්දියන් නැත්තම් ලස්සන පොතක් ගත්තොත් ඒත් නින්දියන් නැහැ ඊට පස්සේ තවත් ඇරලා ඉන්න එකයි වෙන්නේ නින්දියන් නැත්තම් දුවලේ මෙන්න මේ මේකක් කරන්න දුවලා නින්දියන් නැත්තම් අමාරුම විෂය පොත ඇරයි යන්න විනාඩි පහේ නින්දියන් රැට ගොඩක් අය කරනවනේ නේ විවේකයට කියලා ඊට පස්සේ අන්තිමට රැ 12 එක වෙනකන් මම මේකත් කියලාම ඉන්නම් රැට කලින් නිදියන්න පුරුදු වෙන්න අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ දුවලට පුතාලට රැ 11යි 12යි 1යි උදේට නැගිටින්න පුරුදු වෙන්න මම මේ කියවීම ලිවීම නෙමෙයි සෙනවිරත්න සර් මට අවසර දුන්නා පොඩ්ඩක් වෙන කතන්දරයක් කියන්න කියලා කමක් නැහැ කියලා උදේට නැගිට්ටහම පහට විතර නැගිටලා පොඩ්ඩක් පැයක් එළිය පහළිය ඇවිද්දොත් කොච්චර ලස්සනද කොච්චර පොත් ලියන්න පුළුවන්ද ඊට පස්සේ ඒ පරිසරයට ආදරේ ඉනවද කොච්චර හරි I'm backing here සමහර පොත් කොච්චර සතුටක් ලැබෙනවද සමහර පොත් වලින් තියෙන ප්‍රශ්න විතරයි නමුත් පොතක් කියවීමෙන් ලැබෙන ආනන්දය ඒ සතුට මම හිතන්නේ කිසිම දෙයකින් ගන්න පුළුවන් තිලක්සේ කාලෙන් අර ලව් කරන කාලේ තිබ්බනේ ඒක තමයි ලෝකෙ කියලානේ අපි හිතන් හිටියේනේ නමුත් පොතක් කියවුවා මේකෙන් හම්බෙන්නේ නැද්ද ඒ පුදුමාකාර සතුට ඒකට ඇබ්බැහි වෙන්න ඕනේ ඒකයි මං කියන්නේ කියවීම බෝ වෙන රෝගයක් කොවිඩ් වගේ නෙමෙයි බේත් අවශ්‍ය නැහැ කොච්චර පැතිරුණත් කමක් නැහැ කොච්චර බෝ වුණත් කමක් නැහැ කියවීම බෝ වෙන රෝගයක් ඒක කරගන්න අපි මහා මායාවෙන් පටන් ගමු ඒක හොඳම ලෙඩක් මේක අපි ගොඩක් බලන්නකෝ ඒ කියවන්න පුරුදු වෙච්ච අය ගෙවල් වල එක්කෝ සීයා හරි ආච්චි හරි තාත්තා හරි අම්මා හරි ඇහෙන්න නිින්ද යනකම් පොත් කියවපු දරුවෝ ওই මහා ලේකකයෝ විද්වත්තු එහෙමයි ඔයලා බලන්න ජීවිත කතා කියවුවා ඒ රෝගයේ gedara තිබුණාම ඒ රෝගය ගොඩක් ඔකොටම පැතිරෙනවා ඒ නිසා මේක ඉතාම හොඳ රෝගයක් බේත් අවශ්‍ය නැති හොඳම රෝගයක් පතුරවන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම දේ මේ කියවීම ගැන මම දන්නවා දැන් ටිකක් මහන්සියෙන් ඉන්නේ තිලක්සයට යන්න ඕනේ කොට විනාඩි 10ක් දෙන්න සර් ලිවීම කියවීම රෝගයක් නම් ලිවීම අපූර්ව ක්‍රියාකාරක හිතන්න බැරි විදිය දේවල් කරන්න පුළුවන් ලියනකොට මේක මනසට කියවීම තරමටම සමහරට ඊටත් වඩා හොඳ ව්‍යායාමයක් ලියන එක ඒ නිසා මම දැන් චූටි දෙක තුනක් කතා කරන්නම් ලිවීමෙන් මොනවද අපිට හම්බෙන්නේ කියලා පිළිගන්නවද බ්‍රිතාන්‍ය ලේකකෙක් ක්ලයිව් ස්ටේපල් ලූයිස් මම මේ අවුරුද්ද බැලුවා 1898 ඉඳලා 1963 දක්වා ඒ ලූයිස් කියනවා ලිවීමෙන් ඔබට ඕනෑම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් මේ ලෝකේ අපේ ලියන ලෝකේ මගේ මමයි ලියන්නේ ඒ නිසා ලිවීමෙන් ඕනෑම දෙයක් නිර්මාණය කළ හැකියි කියන එක මතක තියාගන්න. කියවනකොට පරිකල්පන ශක්තිය මවා ගැනීම වැඩි වෙනවා නම් ලියනකොට ඊටත් වඩා වැඩි වෙනවා. අපි ලියන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ. හිතන්න නැතුව ලියන්න එපා. සමහරු කියන ඔහෙ අදහස් එනව ලියන්න කියලා එපා. ඒ පුරුද්ද පටන් ගන්න එපා. එතකොට අවුල් වෙනවා. හොඳ සැකිල්ලකට හදාගන්න. අපිට අර පොඩි කාලේ රචනා ලියනකොට උගන්වන්නේ ඉස්සෙල්ලාම සැකිල්ල හදාගන්න කියලා සැලැස්මක් ඒක කරන්න මුලින්ම වවා ගන්න හිතන්න හිතලා ලියන්න
එතකොට නිකම්ම මේ මවා ගැනීම ශක්තිය ලියන්න ලියන්න එක එනවා. ඒ නිසා අර ඉස්සල කිව්වාගේ out of the box අලුතෙන් හිතන්න. මම මේ ප්‍රින්සිපල් මැඩම් කිව්වාගේ රසායන විද්‍යාව වින්දා මට හිතුණා විද්‍යා ප්‍රබන්ධ ලියපු එක ගන්නකෝ ආතර් සී ක්ලාක්. මේ චන්ද්‍රිකාව ගැන හිතන්නත් ඉස්සල අවුරුදු 30කට ඉස්සෙල්ලා යාට ඔලුවට ආවා. මෙහෙම එකක් සැටලයිට් එකක් අහසේ හයි කරොත් කියලා. විද්‍යාව ගත්තොත් එහෙම ඉස්සරහට යන්නේ මෙහෙම හිතපු අය. මුලදී හිතනවා මූට පිස්සු මේ මොකද්ද මේ කියන්නේ කියලා. නිකන් හිතන්න දැන් අවුරුදු 10 ගානකට ඉස්සලා මේක ලෝකේ කරකිනවා කිව්වහම පිස්සෙක් කියලා කිව්වනේ. දඬුවනුත් කරන්නේ පල්ලියෙන්. ඒ අලුතෙන් හිතනවා කියන එක මම ආශරයක් කියනවා. අපි මේ කොටු වෙලා ඉන්න රාමුවෙන් එලියට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ලියන එක ඒකට හොඳම වැඩක්. ඒ එහෙම පුරුදු වුණාම මොලේ වැඩෙනවා. අර ඉන්ටෙලිජන්ස් කියන දෙවෙනි කොටස එනවා. එතකොට විභාග පාස් වෙන්නත් ලේසි. බුද්ධි පරීක්ෂණ විතරක් නෙවෙයි ඕනම විභාගයකටයි. අර අපි කියන්නේ මීටරේ එමු කියනවා නේද? ආ ඒකේ කිදම් මීටරේ මරු නං කියලා. ඒක හොයලා බැලුවම සමහරලාට ওই දෙකෙන් ওই ලෙඩ දෙකෙන් එක එක්ක කියවන එක ලියනවා. ඒ නිසා මේ බත මවා ගැනීමේ ශක්තිය වැඩි කරගන්න නම් අලුතෙන් හිතන්න ඕන නම් නිතර ලියන්න ඕන. ඒකම තමයි ක්‍රමානුකූලව හිතන්න පුරුදු වෙන්න. Logical thinking, clarity of thoughts. නැත්නම් කම්මැලි කියවන්න. සමහර පොත් කම්මැලි නේ කියවන්න. බෝ මෙලුරන්නේ කියලා විසික් කරනවනේ බොරු නෙමෙයිනේ. දැන් ලියන ගොඩක් වැඩේ ඒක ගැටලුව තියෙනවා. සෙනිරද්ද සේකුව කමන්නේ ඕන දේ ලියන්න කියලා මම බැලුවා. අර නුවර අපි වීඩියෝ එක මම කිව්වා පස්සේ කියන්න ඕනේ කියලා. එපා එහෙම encourage කරන්න. ලියන එක හරියට ලියන්න. ඒ පැහැදිලිව ලියන්න නැත්නම් ඒ flow එක තියාගන්න. එතකොට තමයි අපි හිතන්නේ පිළිවෙලකට. ඒ විදිහට අපි හිතලා ඒ විදිහට ලියුවහම තමයි ඒ පොත කියවන කෙනත් ඒ විදිහට ලියන්න පුරුදු වෙන්නේ. අනිත් එක එහෙම පිළිවෙලකට හිතනකොට අපේ ජීවිතෙත් එහෙම හැදගැහෙනවා. අපිත් එහෙම හිතනවා ඔව් මෙහෙමයි පිළිවෙලකට යන්න ඕනි කියලා. ඒ මොකද අපි ලියලා තියෙනකොට එහෙම පැහැදිලිව හිතලා එහෙම සටහන් කරනකොට අපේ ජීවිතෙත් ඔටෝමැටිකලි අනිත් වැඩවලටත් පුරුදු වෙනවා. දුවේ පුතේ විශ්වාස කරන්න මම ওই කතාව කියන විශ්වාස කරන්න විශ්වාස කරනවා විශ්වාස කරන්න නැත්නම් ඒත් විශ්වාස කරන්න ඔය විදිහට පිළිවෙලකට වැඩ කරන්න පුරුදු වුණාම අනාගතයේ සාර්ථක වීම ලේසි. නැත්තම් මේ කන්තලේ බයික් වගේ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම කතා කරන්න අපිට බැරි වෙනවා. ඒ වැඩ පිළිවෙලකට කරන්න පුරුදු වෙන්න අපිට තියෙන ලොකුම එකක් තමයි ටයිම් මැනේජ්මන්ට් ඇන් ලයිෆ් මැනේජ්මන්ට් නැති එක. ඒක මේ ලියනකොට පුරුදු වුණොත් නිරවුල්ව හරියට කරන්න ඉදිරියටත් අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. නිරවුල්ව ලියනවා කියන්නේ මොකද්ද? නිරවුල් කියනවා කියන්නේ අදිසි මොකද බඩගින්ද ඉස්සලක තියෙනක පසට හරි මේ මාර ඉස්සලක දෙකක් තියෙනවා කියලා නිපුණතා කම්ප්ලෙක්ස් කමියුනිකේෂන් out of the box thinking ලියනවනම් out of the box thinking අවශ්‍යයි නිකන් ඔහෙ ලියන්නම් මල් ලියන්න එපා අලුතෙන් හිතලා ලියන්න එතකොට සිතීමේ හැකියාව වැඩි වෙනවා සමාජයට අවශ්‍ය ඒ වගේ අය දෙවෙනි එක තමයි කමියුනිකේෂන් සංකීර්ණ sannivedanaya nivaradiwa sannivedanaya අපි ඉස්කෝලවල උගන්වනවද මහාමයගෙන උගන්වන සමහර තැන්වල නෑ මැඩම් හැමතැනම ගහලා තින්නේ මොකද්ද නිශ්ශබ්ද වන්න කොහේ හරි ඉස්කෝලෙක ගහලා තින්නොත් කතා කරන්න කියලා බෝඩ් එකක් දැන් මැඩම් කේ ඔහොම කිව්වොත් එම කෑකෝ ගහලා හූ කියන එක නෙමෙයි අපි පොඩි කාලේ ඉඳලම මේ අවශ්‍ය නිපුණතා දෙකට තැන දෙන්නේ නැහැ. පොඩි කාලේ පොඩි එකෙක් මොනවා හරි ප්‍රශ්න කරා පඬිතයව නොවි ඉඳපන් මෙතන ඉනවා කය ගහන්න කියලා. එහෙම කියන්නේ නැහැ නේ මෙහෙම. මේස්පල් කියන්නේ නැහැ නේ. කිව්වත් කියන්නේ නැහැ. දැන් බයයිනේ මැඩම්ලා ඉන්නෝනේ. මට ඊට පස්සේ ආයෙ එන්න දෙන්නේ නැහැ. ඔව් කියන්නේ කිව්වා. අපි ඇත්තටම හිතලා බලන්න මේ අත්‍යවශ්‍ය නිපුණතා දෙක ප්‍රධානතම නිපුණතා දෙක අපි පොඩි කාලේ ඉඳලම හදනවා මදි. ඒ නිසා සෙනිවිරත්න සේට පින් සිද්ධ වෙන්න දැන් ලියන්න පටන් ගත්තා. ඒ නිසා ඒක හරහා හෝ මේ දෙක වර්ධනය කරගන්න. සංනිවේදනයත් ඒ තරමටම වැදගත් නිපුණතා. මයිකයි කිව්වේ හොඳම එක නේ. මේ මගේ ලෝකේ. මමයි ලියන්නේ. එහෙම කියලා ඕන ඕනේ කුණුවරප ලියන්න යන්න එපා. නමුත් මගේ අදහස්, මගේ සිතුවිලි, මගේ ලෝකය එක්ස්ප්‍රෙස් කරන්න ප්‍රකාශයට පත් කරන්න හොඳම එක තමයි ලිවීම. ආත්ම ප්‍රකාශනයේට මීට වඩා හොඳ තැනක් නැහැ.
ඒ විතරක්ද අද මේ මේ කොවිඩ් නිසා එන්න බැරි වුණාට ඉන්ටර්නෙට් තරහා හෝ YouTube එකේ බලන දරුවන්ට කොච්චර සන්තෝෂයක් ඇද්ද මගේ ලියපු පොත් ටික තියෙන කොට මම දැන් අර ප්‍රින්සිපල් මැඩම් ඇව්වා මම ඒ ලිකෝ මම දැන් අවුරුදු 35ක් විතර ලියන පත්‍රවලට මේ දවසල මේ කොවිඩ් ගැන ලියලා තිනවා මම හිතන්නේ ලිපි 30ක් 40ක් දැන් පොතක් ලියන්න පුළුවන් කොවිඩ් ගැන හැමදාම ලියනවා කිව කිව ලියනවා ඉගෙන ගන්නවා self learning ඒ පත්‍රේ ලිපියක් ගියම තාමත් පුදුමාකාර පොඩි එකෙක් වගේ සන්තෝෂයක් එන්නේ පොතක් මුද්‍රණය වුණාම ඇති වෙන සන්තෝෂය වෙන කිසිම දෙයකින් ගන්න බෑ ජීවිතේ කීයක් තියෙනවද සෙනෙවරත්න කරන්න සර් පොතක් ලියන්න ඕනේ ගයක් හදන්න ඕනේ තානිත්‍ය ඕනේ නෑනේ පුතෙක් හදන්න පොතක් ලියන්න ඕනේ ජීවිත මිනිසෙක් සම්පූර්ණ වෙන්න පොතක් ලියන්න ඕනේ ඒ ලිව්වහම ඇති වෙන සතුට ඒ ආත්ම තෘප්තිය වචන වලින් විස්තර කරන්න බෑ ඊළඟට ඒ හරහා ඒ self satisfaction ආත්ම තෘප්තිය හරහා ලැබෙන ආත්ම විශ්වාසයක් මම ලොකු වැඩක් කරේ ඒ ආත්ම විශ්වාසය අපේ ඉදිරියට ජීවිතේ ඉස්සරහට යන්න හරිම වැදගත් ඒ නිසා පොතක් මුද්‍රණය කරපුවම ඇති වෙන සතුට මම හිතන්නේ ඒක ලියන කම්ම දැනෙන්නේ නේ ඒ නිසා අනිවාර්යයෙන්ම පොතක් ලියන්න හැමෝම අදිටන් කරගන්න ඒ නිසා මම කියන්නේ ලියන එක විනෝදාංශයක් කරගන්න මොකද ලියන එක විනෝදාංශයක් කරගත්තත් මගෙන් අහනවා උපකුලපතිවරයෙක් හැටියට ලියන්නේ කොහොමද කියලා මගේ විනෝදාංශය ඒක අර ආතතියෙන් මිදෙන්න සෙනවිරත්න සර්ගේ දුවත් ඉන්නේ එහෙ ළමයි 3000 පාලනය කරනවා කියන එක මම ওই ජවර්ධන ප්‍රවේශ විද්‍යාලය උපකුලපතිවරයන් නිතර කියනවා ඒ ළමයි 13000යි අමයි 13000 කිටියත් එකයි 3000 කිටියත් එකයි මේ මාමායා වගේ නෙමේ කනකට කිසි දෙයක් අහන්න නැති උන් ඉන්නේ යුනිවර්සිටි ළමයි කිව්වා මැඩම් දන්නවනේ සුලෝචනත් එහෙම තමයි ඉතින් එතකොට ඒ නාතතින් මිදෙන්න මගේ විනෝදාංශ ලියන එක ඒ නිසා මම කියන්නේ විනෝදාංශයක් කරගන්න පුරුදු වුණොත් මේක තමයි හොඳම විනෝදාංශය මයිසල්ලත් කිව්වා කියවනකොට සෙන්සිටිවිටි එනවනම් කියවනකොට සංවේදීතාවය එනවනම් ලියනකොට අනිවාර්යෙන් අවශ්‍යයි අනිත් මිනිස්සු ගැන දැනගෙන ලියන්න ඕනේ විශේෂයෙන් නවකතාවක් කෙටි කතාවක් ලියනවනම් ප්‍රබන්ධකරණයේ යෙදෙනවනම් සමාජය ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ ජාතිවාදයෙන් තොර ආගම්වාදයෙන් තොරව නිදහස් බුද්ධියෙන් ඇතුව ලෝකයට ප්‍රේම කරන අවංක මිනිස්සු වෙන්න ඕනේ ලේකක වෙනකොට ඒක නිකම්ම වෙනවා අනිත් මිනිස්සු තේරුම් ගන්නවා ලෝකයේ විවිධයි කියලා තේරුම් ගන්නවා පරිසරය ගැන අපි හිතනවා අර හරි වචනේ මට හොයාගන්න බැරි වුණා මෙතන ඉන්නෝනේ සිගල ගුරුතුමියන්ලා එම්පති සහකම්පණය නික හරි අමාරුයි හරි නේ හරි කිව්වට මට මොකද තේරෙන්නේ නැහැ කිව්වට එහෙම නෙමෙයි කියන්නේ අනිත්ය ගැන හැඟෙන්න ඕනේ නේ අනිත්ය ගැන අපිට කම්පනයක් දැනෙන්න ඕනේ එතකොට තමයි අපි ලියන දේ ලස්සනට දැනෙන්නේ අනිත්යට අපි ලියන දේ අර කියවන කෙනාටත් ඒක දැනෙන්න ඕනේ එහෙම නැත්නම් මට මේ වචනේ හොඳ නැහැ කියන්නේ අnder දෙබල වගේ වෙනවා නැත්නම් ග්‍රීක් වගේ වෙනවා කියෙව්වා මෙලොවසරත් තේරෙන්නේ නැහැ ඒ නිසා සංවේදී පුද්ගලයෝ බවට ලිවිමින් පත් වෙනවා කියන එකයි මම කියන්නට යන්නේ මේ මං දැන් අන්තිම එක කියලා කියන දන්නවනේ දෙකත් ඔයස සාමාන්‍ය මේම කතාවක් කරලා මේ පැයක් විතර කතා කරන හොෝගල් කතා කරලා අවසාන වශයෙන් කියලා තව පැය භාගයක් විතර කතා කරනවා මම බැලුවා නැහැ තව ස්ලයිඩ්ස් දෙකයි තියෙන්නේ යම් පුතේ ඉලෙ ඒ නිසා මම කියන්නේ අලුත් වචනයක් අපි හදාගමු ප්‍රකාශයක් කියවීම මිනිසා සම්පූර්ණ කරයි වගේම ලිවීම මිනිසා සම්පූර්ණ කරයි සෙනෙවරත්න සර් නම් එකගයි ලිවීමෙන් අපේ ආකල්ප හැදෙනවා අපේ බුද්ධිය වැඩි වෙනවා අපේ දැනුම වර්ධනය වෙනවා අපි මිනිස්සු බවට පත් වෙනවා පූර්ණ ඒ නිසා ලිවීම මිනිසා සම්පූර්ණ කර වේ කරයි කියලා මම යෝජනා කරනවා ඒක අපි අපේ පාඩේ හැටියට ගමු මොකද කියවීම ගැන විතරයි මෙතෙක් කල් කිව්වේ නමුත් කියවීම වගේම ලිවීමත් ඒ තරමටම වැදගත් අනිත් ප්‍රශ්නය තමයි ටික ටික වයසට යනකොට මොලේ ශෛල මැරෙනවා ඔය දුවලා දැන් ඉන්න තණ්ඩිකක් නැහැ අපේ වයසට එනකොට එතකොට අර සිතීමේ ශක්තිය ටිකක් අඩු වෙනවා මතක ශක්තිය ටිකක් අඩු වෙනවා පරිකල්පන ශක්තිය අඩු වෙනවා ඒ නිසා දැම්ම පටන් ගන්න ලියන්න එතකොට ඕක මොට්ට වෙන්නේ නැතුව දිගට ගෙනියන්න පුළුවන් මේක නිකන් අර කඩුවක් පිහියක් පැත්තක දාලා తినකොට මලකඩ කනවා වගේ මොට්ට වෙනවා ඒ නිසා නිතර ලියන්න නිතර ලියන්නට කියවන්න
ලියන්න ඉස්සලා ගොඩක් කියවන්න භාෂාව හදාරන්න සෙනවිරත්න සර් YouTube එකේ කීපකට මම එකඟයි දරුවන්ගේ නනලල බේදේ හොයන්න ඕනේ නමුත් නනලල බේදේ හොයා ගන්න භාෂාව මැරෙන්න දෙන්න එපා අද මම මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා අද ගුවන් විදුලි සහ අනිත් විද්‍යුත් නාලිකාවල මෙතන ඉන්නවනේ කමන්නේ විද්‍යුත් නාලිකාවල විතර භාෂාව පරිහානියට පත් කරන වෙනත් මාධ්‍ය තියෙනවද ලංකාවේ පොඩ්ඩක් කට කට වාචාලකමක් තිබ්බ පළියට යනවා මීඩියා වලට එහෙම නෙමේ අපි භාෂාව රැකගන්නත් ඕනේ ඔය ලියන ගමන් පරණ ලියපුවා ඒක කරා ඒ නිසා භාෂාවත් හරියට මොන භාෂාවක් හරි නිපුණතාවය වැඩි කරගන්න මම ආඩම්බරයෙන් කියනවා මට භාෂා හතරක් පුළුවන් කියලා මට දෙමළ කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි ටිකක් පුළුවන් රුසියන් භාෂාව හොඳට පුළුවන් මේ භාෂාවත් එක්ක මොලේ වැඩිනවා ඒ කියවන්නේ කියන්නේ ඒකයි පුළුවන් නම් වෙන භාෂාවලුත් කියවන්න පුරුදු වෙන්න මම නම් කැමති සැබෑ පොතක් කියවනවට මම ඒ ටිකක් කියලාම ඉන්නවා ඔය සයිට් එකේ නෑ දැන් මම යන්න එපා පුතේ මේ පොතක් ගත්තාම දැන් ඊ වර්ෂන් කියවන්න පුරුදු වෙච්චාට මම මේ කියන්නේ මම කියන්නේ සැබෑ පොතක් කියන්නේ මේකනේ පුතේ කොළ සුවඳ පිට කවරේ ඒක ඊ වර්ෂන් එකකින් ඉන්නේ නෑ අපි අර පරණ ඉඳන් දන්නේ නෑ මඩම් ඊ බුක් එකකින් ඉන්නේ දැනුම විතරනේ අර අනිත් ඒවා ඉනවා නමුත් සැබෑ පොතක තියෙන රසය දැනෙන්නේ printed version එකෙන් මං හිතන්නේ පොත් නැති වෙයි කියලා printed ඒවා ඔය කොච්චර තාක්ෂණයකයි වරු ගැහුවත් අපෝ වෙනවා මෙතෙන්ට ලියන්න ඉස්සෙල්ලා ගොඩක් කියවන්න කියවලා ඔය එකක් තියෙනවා ඔව් උඩකින් ලියන්න ඉස්සෙල්ලා කියවන්න කියවලා හොඳට හිතන්න සමහරු ඉන්නවා කම්පියුටර් එකේ ගිහිල්ලා ගහන්න පුළුවන් අය කමක් නැහැ එහෙම හරි කමක් නැහැ ලියන්න පුරුදු වෙච්චා ඉන්නවා නමුත් කියවලා හිතලා ලියන්න ඊළඟ අන්තිම ස්ලයිඩ් එක හොඳට කියවන්න කියවලා හොඳට හිතන්න ලියන්න ආයි කියවන්න ආයි හිතන්න ලියන්න ඕක ඔබේ ජීවිතය සම්පූර්ණ කරගන්නට සැබෑ මිනිසෙක් වෙන්නට හොඳ මත්තලක් වේවි ඔබ සැමට සුභ අනාගතයක් බොහොම ස්තුතියි